අද අපේ මෙහෙයුම් කළමනා කරන පාඩමේ දෙවන කොටස තමයි අද කරන්නේ. මෙහෙයුම් කළමනා කරන්නේ දෙවන කොටස යටතේ අපි මුලින්ම කතා කරන්නේ කම්හල් පිරියත සැලසුම් කිරීම. එහෙම නැත්නම් ඒකටම අපි කියනවා මෙහෙයුම් පිරියත සැලැස්ම කියලා. හරිද? මෙහෙයුම් පිරියත සැලැස්ම කියන්නේ කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා යන්ත්‍රෝපකරණ කාර්ය වැඩපළ නැත්නම් කියනවා දෙපාර්තමේන්තු කාර්ය වැඩපළ මධ්‍යස්ථාන ද්‍රව්‍ය සහය සේවා යනාදිය සැලසුම් කිරීම තමයි මෙහෙයුම් පිරියත සැලැස්මක කියලා කියන්නේ. මොකද්ද මේ මෙහෙයුම් එහෙම නැත්නම් කම්හල් පිරියත සැලසුම් කිරීම කියන්නේ? කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රියාවලිය සකස් කිරීම සඳහා අවශ්‍ය භෞතික පහසුකම්, ඒ කියන්නේ කාර්ය මධ්‍යස්ථාන, ද්‍රව්‍ය, යන්ත්‍ර උපකරණ, සහාය සේවා වගේ දේවල් සැලසුම් කිරීම. ඇයි අපිට මෙහෙයුම් පිරියත සැලැස්මක් අවශ්‍ය වෙන්නේ? එකක් තමයි ද්‍රව්‍ය හා යන්ත්‍ර භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම. හරිද? නැත්නම් අපි කියනවා අවශ්‍යතාවය මොකක්ද? කම්හල් පිරියතක අවශ්‍ය සැලැස්මක අවශ්‍යතාවය. එහෙම නැත්නම් අපි කියනවා හොඳ සැලැස්මක තියෙන්න ඕන ගුණාංග මොනවාද කියලා. හරිද? එකක් තමයි ද්‍රව්‍ය හා යන්ත්‍ර භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය වර්ධනය වීම. අනිත් එක තමයි ඉඩකඩ වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. හරියට සැලසුමකට අනුව අපේ ඉඩකඩ ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට සැලසුම් කරොත් අපිට ඒකෙන් ඒ ඉඩ වලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඕනාවට වඩා අවශ්‍ය ඕනාට වඩා විශාල ඉඩකඩක් තියෙන්න ඕනෙත් නැහැ. අපේ ප්‍රමාණයට හරියන ඉඩකඩ හරියට ඒ අපේ කර්මාන්ත ශාලාවේ ඉඩකඩ හරියට සැලසුම් කිරීම තමයි කම්හල් පිරියත සැලසුම් කිරීම කියලා කියන්නේ. අනේද ද්‍රව්‍ය සහ යන්ත්‍රවල කාර්යක්ෂමතාවය වර්ධනය වෙන්නේ ඒක ප්‍රධාන හේතුවක් වෙන්නේ. හරි විදිහට හරි තැන හරි දේ තියෙන එක අර තියෙන ඒ කියන්නේ එක ස්ටෙප් එකක් ඉවර වෙලා අනිත් ස්ටෙප් එකට යන්නේ එතන ඊළඟ ඒ අදාළ ද්‍රව්‍ය යන්ත්‍ර ඒ ප්‍රමාණයෙන් ඒ අවශ්‍ය ප්‍රමාණයව තියෙන්න ඕනේ එතන. එතකොට එහෙම වුණාම කාලය ඉතුරු වෙනවා, කාර්යක්ෂමතාවය වර්ධනය වෙනවා. එහෙනම් ඒක ඉතාම වැදගත්. ඒ වගේම ද්‍රව්‍ය භාවිතා කිරීමේ පිරිවැයත් අඩු වෙනවා. ඒ කියන්නේ එහෙට මෙහෙට යන නාස්ති කිරීම අවම වෙනවා, එහාට මෙහාට යන යන කාලය අවම වෙනවා. ඒ වගේ පිරිවැයන් අඩු වෙනවා. ඒ වගේම ද්‍රව්‍ය හා සේවකයන් චලනය කිරීමේදී ඇතිවන බාධා වුනේ මම ඒක තමයි ඉස්සෙල්ලා කිව්වේ. එහාට මෙහාට යන තියෙන බාධාවන් අවම වෙනවා. ඒ වගේම අනතුරු අවම වෙනවා. හරියට සෞඛ්‍ය ආරක්ෂිත විදිහටත් ආරක්ෂාවට මුල්තැන දෙන්න විදිහටත් අපේ මේ කම්හල් පිරියත සැලසුම් කිරීම තුල අනතුරු අවම වෙනවා. ඒම හරහා ගෙවන්න වෙන වන්දි ප්‍රමාණ එම අවම වීමෙන් පිරිවැය ඉතුරු වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම sannivedanaye samayojana ha supareekshane pahasu wenawa. Supervisors ලට ඒක හරියට සැලසුම් කරොත් කම්හල් පිරියත හරිම ලේසි. ඒ වගේම අදාළ සේවකයන් අතර supervisors ලට කළමනාකරුවන් අතර සිද්ධ වෙන sannivedan ක්‍රියාවලිය හරිම පහසු වෙනවා. ඒ වගේම සේවකයන්ගේ චිත්ත ධෛර්ය ඉහළයන්. මේ වගේම කාලය මනා ලෙස කළමනාකරණය කරගන්න පුළුවන්. මං කිව්වා වගේ එහෙට මෙහෙට යන්න අර නිකන් හරියට පිළිවෙලට හරිතන හරි යන්ත්‍රෝපකරණ තිබ්බොත් අර එහාට මෙහාට යන්න තියෙන පිළිවෙය අඩු. ඒ කියන්නේ කාලය මනා ලෙස කළමනාකරණය කරගන්න පුළුවන් වෙනවා. හරිද? ඒ හින්දා හරිම වැදගත් මෙහෙයුම් පිරියත සැලසුම් කිරීම. හරිද? ඒ අනුව මෙහෙයුම් පිරියත වර්ග හතරක් තියෙනවා. කම්හල් පිරියත සැලසුම් වර්ග හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි ක්‍රියාවලි පිරියත process layout, නිෂ්පාදිත පිරියත product layout, කුටි පිරියත සහ ස්ථාවර ස්ථානීය පිරියත. හරිද? අපි මේ එකින් එක සාකච්ඡා කරමු. පළවෙනි එක තමයි ක්‍රියාවලි පිරියත.
නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. අපිට දන්න පරිවර්තන ක්‍රියාවලිය, අපි කිව්ව මෙහෙයුම් ක්‍රියාවලිය, මේක පාලනය කරන එක තමයි මේ මෙහෙයුම් කළමනාකරණයට සිද්ධ වෙන්නේ. ඒ අනුව මේ ක්‍රියාවලි යම් යම් නිෂ්පාදන ක්‍රියාවලිය එක එක අධ්‍යයන සම්පූර්ණ ගණන අවශ්‍ය සියලු දේ එක් ස්ථානයක සිදුවන ආකාරයට පිරියත පිළියම් පිළියෙල කිරීම තමයි ක්‍රියාවලි පිරියත කියලා හඳුන්වන්නේ. හරිද? එහිදී සමාන කාණයක නියුක්ත සේවකයෝ එක ස්ථානයක ස්ථානගත කරනවා. නිෂ්පාදන ක්‍රියාවලිය වටා කාර්යයන් ගලා යන ආකාරයට සැලසුම් කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගෘහභාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවක පිරියත සැලැස්ම අපිට ගන්න පුළුවන්. හරිද? ඊට අමතරව බේකරියක ඒ ක්‍රිය අධියරින් අධියරට අවශ්‍ය වන ද්‍රව්‍ය ඒ ස්ථානවල තමයි පිළියෙල කරන ඒ ක්‍රියාවලි පිළියෙද සකස් කරලා තියෙන්නේ. තව රෝහලක ඒ ස්කෑන් කරන්න එක ස්ථානයක්, තව ඒ ස්පෙෂලිස්ට්ලා හම්බ වෙන තව ස්ථානයක විදිහට ඒ ක්‍රියාවලියට අදාළ වෙන වෙනම පිරියද සැලසුම් කරලා තියෙනවා. හරිද? නිෂ්පාදන ක්‍රියාවලියක අධ්‍යයන කිහිපයක් තියෙනවනේ. එක් අධ්‍යයනයක් සම්පූර්ණ කරාට පස්සේ ඊළඟ අධ්‍යයනයට මාරු වෙනවා. මේ ආකාරයට විවිධ අධ්‍යයන වලින් නිෂ්පාදනය සිදු කිරීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ මේ ක්‍රියාවලිය පිරියද මඟින්. හරිද? නිෂ්පාදන රාශියක් සුළු වශයෙන් නිපදවන ආයතන ක්‍රියාවලි පිරිවේත යෝග්‍ය. හරිද? හෝටෙල් වල, විශ්වවිද්‍යාල වල ඒ වගේ ඒවා. හරිද? දැන් අපි රෝහලක් ගත්තොත් රෝහලේ ගත ස්කෑන් පරීක්ෂා කරන එකක්, රුධිර පරීක්ෂාවට තව එකක්, බෙහෙත් දෙන්න එකක්, වාට්ටුවට ඇතුල් කරන්න එකක්, ශල්‍ය කර්ම සිදු කරන්න තව එකක්, ඒ විදිහට ස්කෑන් පරීක්ෂාව වෙනම ක්‍රියාවලිය. ඒකට වෙනම ස්කෑන් පරීක්ෂාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය උපකරණ සහිතව වෙනම ස්ථානයක් තියෙනවා ඒකට. රුධිර පරීක්ෂාවට වෙනම ක්‍රියාවලියක් මේක කරන්න වෙනම ස්ථානයක් තියෙනවා. දැන් බෙහෙත් දෙන එකට වෙනම ස්ථානයක් තියෙන එක වෙනම ක්‍රියාවලිය. ඒ අධියරින් අධියරයට අවශ්‍ය වන ද්‍රව්‍ය එක ස්ථානයක පිළියෙල කරලා හදලා තියෙනවා නම් ඒක ක්‍රියාවලි පිටි. දෙවෙනි එක නිෂ්පාදිත පිරියත. හරිද? සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය එක් කාර්ය ස්ථානයකින් ඊළඟ කාර්ය ස්ථානයට රේඛියව ගලා යන ආකාරයට පිරියද සකස්. හරිය නිකන් රේඛියව තියෙන ගලා යන විදිහ තමයි පිරියද සකස් කරන්නේ. එක් ස්ථානයකින් එක ක්‍රියාවලියක් ඉවර වුණාට පස්සේ ඊළඟ ක්‍රියාවලියට මාරු වෙනවා. ස්ථානයකින් තවත් ස්ථානයකට රේඛීයව ගලාගෙන යන එක තමයි වැදගත්. රේඛීයව ගලාගෙන යනවා කියන වචන ටික ඉතාම වැදගත්. හරිද? අඛණ්ඩව ගලා යන හෝ නැවත නැවත කළ යුතු නිෂ්පාදන ක්‍රියාවලියන් සඳහා මේ පිරියත යෝග්‍ය වෙනවා. අඛණ්ඩව ගලාගෙන යන හෝ නැවත නැවත කළ යුතු නිෂ්පාදන ක්‍රියාවලියන් සඳහා තමයි මේ නිෂ්පාදන පිරියත ඉතාම වැදගත් වෙන්නේ. මෙම ක්‍රියාවලි මේක ක්‍රියාවලි පිරියතට විකල්පයක් වශයෙන් යොදා ගන්න තමයි. උදාහරණයක් ගත්තොත් මෝටරක් නිෂ්පාද. ඒක මම ගිය සතේ කිව්වා මේක මෝටරද නිෂ්පාදනය සිද්ධ වෙන්නේ රේඛියව ගලා යන ආකාරය. ඉතින් මෝටරද නිෂ්පාදන ක්‍රියාවලිය හොඳම උදාහරණයක් මේ නිෂ්පාදන නිෂ්පාදිත පිරියත සඳහා. හරිද? ඊට පස්සේ තව එකක් තමයි බීම් වෝත නිෂ්පාදන, බිස්කට් නිෂ්පාදන වගේ රේඛියව ගලාගෙන යන විශාල කර්මාන්තශාලාවල රේඛියව ගලා යන ආකාරයට තමයි අදාළ ඒ පියවරවලදී ඒ සේවකයන් යොදවල එකක් ඉවරනම් තව එකක් එන එහෙම තමයි මේ පිරියද සකස් කරලා තියෙන්නේ. ඒ විදිහේ යන්ත්‍ර යොදා ගන්න. හරිද? ඊට පස්සේ ඊළඟ එක කුටි පිරියත. කුටිපිරියත ගත්තොත්
යම් කිසි කුටියක් තුළ සිදු කරන සැලැස්ම. කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේදී එක සමාන යන්ත්‍ර හෝ විෂම යන්ත්‍ර වෙන වෙනම කුටිවල සවිකර නිෂ්පාදන කටයුතු ගලා යන ආකාරය සිදු කිරීම කුටි පිරියත කියලා කියනවා. මෙම පිරියත ක්‍රමය නිෂ්පාදිත පිරියත හා ස්ථාවර ස්ථානීය පිරියත යන වර්ග දෙකේම සංකලනීය සැකසුණු පිරියත ක්‍රමය. අපි ඊළඟ එක කතා කරන ස්ථාවර ස්ථානීය පිරියත. එතකොට ඒක තියෙනවා. හරිද? ඇනවුම් මත කෙරෙන නිෂ්පාදන සඳහා කුටි පිරියත ගොඩාක් යොග්‍ය වෙනවා. උදාහරණයක් ගත්තොත් රන් භාණ්ඩ නිෂ්පාදනය. ඒකෙන් යම් කිසි කුටියක් තුළ ඒකට අදාළ භාණ්ඩ තියලා අදාළ පිරියත සැකසුම් කරලා සිදු කරන ව්‍යාපාර. හරිද? මේක එච්චරටම මේ කුටි පිරියත කියන එක එතරම් ප්‍රචලිත නැහැ. නමුත් තියෙනවා. හරිද? උදාහරණයක් ගත්තොත් දියමන්ති මට්ටම් කිරීමේ ව්‍යාපාර ගත්තොත් මුලින් මොකද කරන්නේ? දියමන්තිය ලබා ගන්න. ඊට පස්සේ දියමන්තිය කොටස් කරනවා. ඊට පස්සේ හැඩතල සකස් කරනවා. පස්සේ උපදමනවා. පස්සේ ආභරණ සකස් කරනවා. අවසාන වශයෙන් වේදපල්ට ලබා දෙනවා. ඒතරම් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ එක කුටියක් තුල. ඒ කුටිය තුල අදාළ උපකරණ පිරියත සකසුම් කරලා ඒ කුටිය තුල තමයි සියලුම නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ. ඒක තමයි කුටි පිරියත කියලා කියන්නේ. හතරවෙනි එක තමයි ස්ථාවර ස්ථානීය පිරියත. අමුද්‍රව්‍ය ශ්‍රමය උපකරණ ආදී යෙදුම් නිෂ්පාදනයේ සිදු කරන ස්ථානයටම ගෙනෙමි. නිෂ්පාදනයේ සිදු කිරීම සඳහා පිළියෙල කරන පිරියත සැලැස්ම ස්ථාවර ස්ථානීය පිරියත. හොඳම උදාහරණ තමයි ගොඩනැගිලි ඉදිකිරීම කොන්ත්‍රාත්. ඒ අදාළ ස්ථානයට අවශ්‍ය උපකරණ දිනනවා, අවශ්‍ය අමුද්‍රව්‍ය දිනන්නේ. ඒ එතනම තමයි මේ නිෂ්පාදනයේ ගොඩනැගිල්ල නිෂ්පාදනය වෙන්නේ. ගොඩනැගිල්ල වෙන තැනකට ගිහිල්ලා අදාළ ව්‍යාපාර ස්ථානේ හදලා ගෙනල්ලා දාන්න බැහැනේ. ඒ වගේ අවස්ථාවල ඒ වගේ නිෂ්පාදනය සිද්ධ වෙන්නේ ස්ථාවර ස්ථානීය පිරියතම. මෙහිදී භාණ්ඩයේ එක් ස්ථානයක නිම වෙමින් රැඳී පවතින අතර යන්ත්‍ර සූත්‍ර ද්‍රව්‍ය සේවකයන් යනාදිය යෙදුම් අවශ්‍යතාවය මත එම ස්ථාවර ස්ථානයට චලනය කරන. මේක වඩා සුදුසුවන්නේ විශාලත්වයේ හැඩයෙන් හෝ වෙන යම් ලක්ෂණයක් නිසා පහසුවෙන් එහා මෙහා ගෙන යා නොහැකි නිෂ්පාදනය වෙන. මං කිව්වා වගේ ගොඩනැගිලි වලට. ඊට අමතර ගුවන් යානා නැව් නිෂ්පාදන ඒවා ඒ ස්ථානියම තමයි ගුවන් යානා ඒ ස්ථානියම තමයි නිෂ්පාදනය කරන. හරිද? සේවා සපයන ස්ථාන ගත්තොත් දැඩි සත්කාරයකේ රෝගීකුට ප්‍රතිකාර කිරීම වගේ. හරිද? ක්‍රීඩා මණ්ඩපය සැකසීම එකත් හොඳ උදාහරණ. ක්‍රීඩා මණ්ඩපය සැකසීම එතනම තමයි කොම ශ්‍රමිකයන් ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් නිර්මාණ ශිල්පීන්ගේ සේවාව ජලනර කාර්මික සේවා ද්‍රව්‍ය සැපයීම සිවිල් ඉංජිනේරු සේවා විදුලි ඉංජිනේරු සේවා මේ ඔක්කොම ටික සිද්ධ වෙන්නේ අදාළ ස්ථානීය. හරිද? මේක තමයි ස්ථාවර ස්ථානීය පිරියත කියලා කියන්නේ. අපේ ඊට පස්සේ නඳගන්න පාඩමක් තමයි පිරිවැය කරන්නේ. මෙහියුම් කළමනා කරන යටතේ පිරිවැය කියන කොටස ඉතාමත් වැදගත්. පිරිවැය ගත්තොත් ප්‍රධාන වශයෙන් පිරිවැය වර්ග දෙකක් තියෙනවා. ස්ථාවර පිරිවැය සහ විචල්‍ය පිරිවැය. ෆික්ස් කොස්ට් ඇන්ඩ් වේරියබල් කොස්ට්. හරිද? ස්ථාවර පිරිවැය කියන්නේ කිසියම් නිෂ්පාදන මට්ටමක් තෙක් නිෂ්පාදනය කරන ලබන එකක සංඛ්‍යාව අනුව වෙනස් නොවන පිරිවැය ස්ථාවර පිරිවැය කියලා කියනවා. හරිද? උදාහරණ ගත්තොත් වරිපණම් කුලි ඒ වගේම. හරිද? රක්ෂණය ඒ වගේ. හරිද? කෙටි කාලයක් තුර උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදනය කළද කිසිදු නිෂ්පාදනය සිදු නොකරද ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ. නිෂ්පාදනය කරත් නොකරත් ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. විදුලි ගාස්තුවේම නිෂ්පාදනය කරත් නොකරත් ගෙවන්න.
කුලිගාසු මරිපණ නිෂ්පාදන යන වෙනස් වෙන්නේ කළත් නොකරත් ගෙවන්න ඕනේ. හරිද? විචලන විනිමය කියන්නේ නිෂ්පාදනය කරන ලබන සංඛ්‍යාව අනුව වෙනස් වෙන පිළිවෙත්. නිෂ්පාදනය කරන තිතයි විචලන පිළිවෙත් ඇති. නිෂ්පාදනය නොකරන අවස්ථාවල විචලන පිළිවෙත් ඇති වෙන්නේ නැහැ. හරිද? ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය එවගේ දේවල් ඇති වෙන්නේ නිෂ්පාදනය කරොත් විතරයි. හරිද? නිෂ්පාදනය කරන ඒක සංඛ්‍යාව අනුව වෙනස් වෙනවා. නිෂ්පාදනය කරන ළමන ඒක සංඛ්‍යාව වැඩි නම් විචල පිරිවැය වැඩි. නිෂ්පාදනය කරන ළමන ඒක සංඛ්‍යාව අඩු නම් විචල පිරිවැය අඩු. ස්ථාවර පිරිවැය ගත්තොත් නිෂ්පාදනය කරපු ඒකක සංඛ්‍යාව අනුව වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ස්ථාවරයි. එකම මට්ටමක තමයි පවතින. හරිද? යම් යම් මට්ටමක් දක්වා තමයි එකම මට්ටමක පවතින්නේ. ඊට පස්සේ ඊතුරු එහෙම මට්ටමින් මට්ටමට වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒකක සංඛ්‍යාව අනුව වෙනස් වෙන්නේ ස්ථාවර පිරිවැය. මේ ස්ථාවර පිරිවැය සහ විචලන පිරිවැය එකතුව තමයි මුළු පිරිවැය කියලා ගන්න. හරිම වැදගත්. මුළු පිරිවැය TC කියලා නම් කරනවා. Total cost equal fixed cost plus variable cost. ස්ථාවර පිරිවැය විචලන පිරිවැය දෙකම එකතු වෙන්න ඕනේ මුළු පිරිවැය හැදෙන්න. එහෙනම් මුළු ආදායම හැදෙන්නේ කොහොමද? මුළු ආදායම කියන්නේ ව්‍යාපාරයෙන් ලැබෙන සමස්ත ආදායම. හරිද? ඒක හැදෙන්නේ විකුණුම් ඒක ගන්න අපි විකුණන්නේ කොහොමද? ආදායමක් හම්බෙන්න නම් විකුණන්න ඕනේනේ. නිකන් නිෂ්පාදනය කරා කියලා ආදායමක් හම්බෙන්නේ නැහැ. මුළු ආදායමක් හම්බෙන්න නම් විකුණන්න ඕනේ නා. මුළු ආදායම ගන්න විකුණුම් එකෙන් ගන්න වැඩි කරනවා ඒකකයක විකුණුම් මිලි. හරිද? විකුණුම් ඒකක ගන්න ඒකකයක විකුණුම් මිලින් වැඩි කරාම මුළු විකුණුම් ආදායම හම්බ වෙනවා. ඊට පස්සේ දායකය. දායකය කියන්නේ මුළු ආදායමෙන් විචලන පිරිවැය අඩු කරාම ලැබෙන අගය. දායකය කියලා කියනවා. මුළු ආදායමෙන් විචලන පිරිවැය අඩු කරාම දායකය හම්බ වෙනවා. හරිද? මුළු දායකය තමයි මම. ඒකකයක දායකය නම් ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයක විචල පිරිවැය අඩු වෙනවා. එතකොට හම්බෙන්නේ ඒකකයක දායකය. හරිද? සමච්ඡේදන ලක්ෂ්‍ය. මේකින් කතා කරනකොට අපි මේ බලන්නකෝ මේ ප්‍රස්ථානයේ හරි මේ ගත්තොත් මෙහෙම මේ තියෙන මෙතනින් පටන් ගන්න මේ කෙලින් යන්නේ ස්ථාවර පිරිවැය. හරිද? ඒක මේ මෙතන තියෙන දැන් නිෂ්පාදන ඒකක ගන්න නිෂ්පාදන ඒකක ගන්නේ වැඩි වෙලා තියෙනවා මෙහෙට යන්න. ඒ උනාට ස්ථාවර පිරිවැය මුකුත් වෙලා නැහැ, වෙනස්සක් වෙනව නැහැ. එකම මට්ටමේ තියෙනවා. ස්ථාවර පිරිවැය කියද 3000. හරිද? විචල පිරිවැය ගත්තොත් ඒක වෙනස් වෙනවා. හරිද? දැන් ඒ දෙකේම එකතුව තමයි මුළු පිරිවැය. මේ තියෙන්නේ මුළු පිරිවැය. මුළු පිරිවැයෙන් මෙතනින් පටන් ගන්න ස්ථාවර පිරිවැය 3000ක් නිසා එතනින් තමයි පටන් අරගෙන යන්නේ. මොකද මුළු පිරිවැය බිඳුවක් වෙන්න ඉදියන්නේ නැහැනේ. ඇයි මුළු පිරිවැය බිඳුවක් නොවෙන්නේ? ස්ථාවර පිරිවැයක් ඇඩ් වෙන නිසා. ස්ථාවර පිරිවැය 3000 නම් 3000න් තමයි මුළු පිරිවැය පටන් අරගෙන ඉතුරු ටික මේ විචාලි පිරිවැය ඉතුරු කොටස. කියන්නේ මෙතන ඉඳන් මේක වර්ධනය වෙලා තියෙනවා. දැන් බලන්න අපි ගත්තොත් මෙතනදී අපි 500යේදී මෙතන 5000ක් විතර තියෙනවා. ඒ අනුව මේ ඒකක ගාන 90 මුළු පිරිවැය එතනින් එහාට වැඩි වෙලා යනවා පටන් ගන්න ස්ථාවර පිරිවැය. ඒක තමයි වැදගත්. මුළු පිරිවැය පටන් ගන්න ස්ථාවර පිරිවැයෙන් එතන සිට විචල පිරිවැය වෙනස් වන ආකාරයට මුළු පිරිවැය වෙනස් වීම වලට ලක් වෙනවා. මේ සමස්තය තමයි ස්ථාවර පිරිවැය. දැන් 3000යි මේ මෙන්න මේ අවස්ථාවේදී විචල පිරිවැය තමයි මේ මුළු පිරිවැයෙන් එකවෙන් ගන්න පුළුවන් අපිට විචලන පිරිවැය. ඊට පස්සේ break even point එක. ඒ කියන්නේ සමච්ඡේදන ලක්ෂය කියන්නේ ලාභයක්වත්
පාඩුවක්වත් නැති අවස්ථාව තමයි අපි හඳුන්වන්නේ සමච්ඡේදන ලක්ෂයේ අපි ඒක හඳුන්වනවා BEP break even point. හරිද? ලාභයක්වත් පාඩුවක්වත් නැත්තේ මෙතනදී මේ මුළු ආදායම ඒකක සංඛ්‍යාව සමග වෙනස් වෙනවා. ඒ අනුව මේ තියෙන මුළු ආදායම් රේඛාව. හරිද? මුළු ආදායම් රේඛාව මෙතන තියෙන මුළු පිරිවැය රේඛාව. එහෙනම් මුළු ආදායමේ මුළු පිරිවැය අඩු කරාම ලාභය හෝ අලාභය වෙනවා. දැන් මේ පැත්ත ගත්තොත් මේ තියෙන්නේ මුළු ආදායම් රේඛාව. ආදායම් රේඛාව තියෙන මෙතන පල්ලෙහේ. හරිද? පිරිවැය ඊට වඩා ඉහළින් තියෙන මෙතින් පිරිවැය රේඛාවනේ. පිරිවැය ඊට වඩා ඉහළින් තියෙන. එතකොට මෙන්න මේ අවස්ථාව සියල්ලේදීම ව්‍යාපාරයට අලාභ තමයි සිද්ධ. හේතුව ආදායම් රේඛාව පහළයි, ආදායම අඩුයි, පිරිවැය වැඩි. එතකොට මේ ප්‍රමාණය මේ ටිකම අලාභයි. ඊට පස්සේ යම් අවස්ථාවක් එනවා ආදායම මේ තියෙන ආදායම් රේඛාව සහ පිරිවැය මුළු පිරිවැය රේඛාව දෙකම සමාන වෙනවා. අපි එතන තමයි කියන්නේ සමච්ඡේදන ලක්ෂය කියලා. ඒ කියන්නේ ව්‍යාපාරිකේ අලාභ නොලබන්න නම් අඩුම තරමේ සමච්ඡේදන ලක්ෂයක් එයා ඉන්න ඕන. ඒ කියන්නේ ලාභවත් පාඩුවත් නැති ලක්ෂයේ ඉන්න ඕනේ එයා ව්‍යාපාරිකේ අඩුම තරමේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න. ඒ කියන්නේ සමච්ඡේදන ලක්ෂයෙන් පස්සේ ටික බැලුවොත් මේ තියෙන මුළු පිරිවැය අඩුයි, මේ තියෙන මුළු ආදායම වැඩි. එතනින් එහා සමච්ඡේදන ලක්ෂණ එහාට ඕනම ලක්ෂයකදී ව්‍යාපාරයේ ලාභ ලබන. හරිද? මම හිතනවා මේ ප්‍රස්ථානය ඔයගොල්ලන්ට හොඳින් තේරෙන්න ඇති කියලා. හරිද? දැන් සමච්ඡේදන ලක්ෂයේ සමීකරණය හොයන විදිය ගත්තොත් සමච්ඡේද ලක්ෂයේ එකක සංඛ්‍යාව සමානයි මුල ස්ථාවර පිරිවැය බෙදෙනවා ඒකකයක දායක. ඒකකයේ දායකය ගන්න කොහොමද? ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයේ විචලන. මෙතනදී මුළු දායක. මුළු ආදායමේ විචලන පිළ. ඒකකයේ දායකය නම් ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයක විචලන පිළ. අඩු කරාම ඒකකයක දායක වෙනවා. මුල ස්ථාවර පිරිවැයෙන් ඒකකයක දායකය අඩු කරාම සමච්ඡේදන ලක්ෂයේ ඒකක සංඛ්‍යාවෙන්. ඒ කියන්නේ ලාභයක්වත් පාඩුවක්වත් නොමැතිව ව්‍යාපාරය පවත්වාගෙන යන්න කොතරම් ඒකක සංඛ්‍යාවක් නිෂ්පාදනය කර යුතු කියන එක එනවා. දැන් මෙතන මේ වගුවෙන් ගත්තොත් ඒකක සංඛ්‍යාව මේ වැඩි වීගෙන ගිහිලා තියෙනවා 100 200 300 800 ඒ වගේ 800 දක්වා ඒකක මිල සමාන. ඒකෙන් මිල වෙනස් කරන්නේ නැහැනේ. ඒ අනුව මුළු ආදායම එකක් ගානේ මිනිම් වැඩි කරාම මුළු ආදායම එක. ස්ථාවර පිරිවැයත් ඒ රුපියල් 3000යි ඕනම මට්ටමක. මොකද ඒකක ගාන සමග ස්ථාවර පිරිවැය වෙනස් නොවන නිසා. ඊට පස්සේ විචලන පිරිවැය ඒකක ගාන සමග වෙනස් වෙනවා. 500, 1000, 1500 වගේ 800 ඒකක 800 4000 කියලා. ඒ කියන්නේ ඒකක ගාන වැඩි කිරීමේදී විචලන පිරිවැයද වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ මුළු පිරිවැය පටන් ගන්නෙ ස්ථාවර පිරිවැය මුළු පිරිවැය මම ඉස්සෙල්ලා කිව්වා වගේ ස්ථාවර පිරිවැයට විචලන පිරිවැය එකතු වුණාම තමයි මුළු පිරිවැය 3000යි 500යි 3500. ඒ විදිහට ස්ථාවර පිරිවැය එකතු කරන විචලන පිරිවැය මුළු පිරිවැය මේ විදිහට හම්. හරිද? හරි, මම හිතනවා මේ ටික ඔයගොල්ලන්ට තේරුණා කියලා. එහෙනම් දැන් අපි උදාහරණයක් බලමු. ගණක් හදමු. දැන් ඔයගොල්ලන්ට මේ ප්‍රස්ථානේ තේරෙන්නේ නැති මේ තියෙන මුළු ආදායම මේ තියෙන මුළු පිනිවැය ඒ දෙකම සමාන වෙන තැන තමයි ලාභයක්වත් පාඩුවක්වත් නොමැති අවස්ථාව තමයි සමච්ඡේදන ලක්ෂ්‍ය. හරිද? උදාහරණයක් බලමු. නිෂ්පාදන ආයතනයක එක්තරා නිෂ්පාදනයක නිෂ්පාදන ධාරිතාවය මාසිකට ඒකක 1000යි. එම නිෂ්පාදිතයට අදාළ අනෙකුත් තොරතුරු තමයි මේ තියෙන්නේ. ඒකකයේ විකුණුම් මිල රුපියල් 10යි, ඒකකයේ විචලන පිරිවැය රුපියල් 5යි,
ස්ථාවර පිරිවැය 3000යි අපේක්ෂිත නිෂ්පාදන ඒක සංඛ්‍යාව 800යි. හරිද? එහෙනම් අපිට කියන්න තියෙනවා සමච්ඡේද ලක්ෂයේ ඒකක සංඛ්‍යාව හොයන්න කියලා. සමච්ඡේද ලක්ෂය කියන්නේ ලාභයක්වත් පාඩුවක්වත් නොමැති අවස්ථා. අපි සමච්ඡේද ලක්ෂයේ ඒකක සංඛ්‍යාව හොයන්න සූත්‍රයක් තියෙනවා. සමච්ඡේද ලක්ෂයේ ඒකක සංඛ්‍යාව මුළු ස්ථාවර පිරිවැය බෙදීම ඒකකයක දායකයි. මුළු ස්ථාවර පිරිවැය කියද මේකේ? ස්ථාවර පිරිවැය 3000 කියලා දීලා. ඒක බෙදන්න ඕනේ ඒකකයක දායකයි. ඒ කියන්නේ විකුණුම් මිල විචල පිරිවැය අඩු කරාම එන උත්තරේ තමයි දායකයි. හරිද? ඒකේක විකුණුම් මිලෙන් ඒකේ විචල පිරිවැය විකුණුම් මිල 10යි විචල පිරිවැය 5යි ඒ දෙකේ වෙනස රුපියල් 5යි ඒක තමයි දායකය. ඒකකයක දායකය. ඒකකයක විකුණුම් මිල ඒකකයක විචල පිරිවැය අඩු කරාම ඒකකයක දායකය රුපියල් 5ක් වෙනවා. එතන ස්ථාවර පිරිවැය 3000යි 3000න් 5 බෙදුවම උත්තරේ ඒකකයේ 600යි. ඒ කියන්නේ මේ ව්‍යාපාර ආයතනයේ මාසික ඒකක 600ක් නිෂ්පාදනය කරොත් මාසික ඒකක 600ක් නිෂ්පාදනය කරොත් ලාභයක්වත් පාඩුවක්වත් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒ ආයතනය අදාළ සමච්ඡේද ලක්ෂ්‍යය පවති. එහෙනම් ලාභයක්වත් පාඩුවක්වත් නොවි ව්‍යාපාරය අඩුම තරමේ පවත්වාගෙන යන්න සඳහා යාම සඳහා ඒකක 500ක්වත් නිෂ්පාදනය කළ යුතු. තේරුණාද? හරි. සමච්ඡේද ලක්ෂ්‍ය විග්‍රහයේ ප්‍රයෝජන. සමච්ඡේද ලක්ෂ්‍ය අපි කිව්වා ලාභවත් පාඩුවක් නැති අවස්ථාව. මේක ලැබෙන ප්‍රයෝජන තමයි ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම සඳහා පිරිවැය ලාභය හා නිෂ්පාදන ප්‍රමාණය පාලනය කිරීමේ උපකරණයන් ලෙස භාවිත කරන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදන සැලසුම් කිරීමේදී මෙන්ම මිල නියම කිරීමේදී ද ප්‍රයෝජනවත් වෙන. ව්‍යාපාර ආදායම පිරිවැය සහ මිල කියන අංශවල ඇතිවන වෙනස්කම් විග්‍රහ කරන්න මේ සමච්ඡේද ලක්ෂ්‍යය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම නිමවුමේ හෝ අලවියේ හෝ විවිධ මට්ටම් වලදී ලාභය හෝ අලාභය පෙන්නුම් කරන්න හැකි වෙනවා. ඒ වගේම ආරක්ෂිත ආන්තික සුවගැනීමේ විකුණුම් පහළ වැටීමේ අවදානම ස්වරූපේ තේරුම් ගන්න පුළුවන් වෙයි. කෙටියෙන්ම කිව්වොත් සමච්ඡේද ලක්ෂ්‍යයේ ප්‍රධාන ප්‍රයෝජනෙ වෙන්නේ ලාභයත් පාඩුවත් නැති අවස්ථාවේ සමච්ඡේද ලක්ෂ්‍ය කියන්නේ ඉතින් කිතාම වැදගත් ව්‍යාපාරිකයෙකුට තමන්ගේ නිෂ්පාදන සැලසුම් සකස් කරන. ඒ වගේම ආදායම පිරිවැය මිල අතර වෙනස් වීම විග්‍රහ කර. හරිද? හරි, මේකේ සීමා මොනවද? සමච්ඡේද ලක්ෂ්‍යයේ සීමා. එකක් තමයි සමච්ඡේද ලක්ෂ්‍ය විග්‍රහයේ කෙටි කාලීන තීරණ ගැනීමේදී වැදගත් සාධකයක් වුණා දිග ගන්න තියෙන ගණන්දි යොදා ගන්න බෑ. මේ කෙටි කාලීනව අපිට පුළුවන් මෙතන මුළු පිරිවැය මුළු ආදායම සමාන වන අවස්ථාව කියලා ගන්න. මේක දිග කාලීනව තියෙන ගණන් යොදා ගන්න සුදුසු නැහැ. ඒ වගේම සමච්ඡේද ලක්ෂ විග්‍රහයේදී ඇතිවන ඇති කරගන්න උපකරණ මගින් ඇති කරන සීම. උදාහරණයක් ගත්තොත් කෙටි කාලයේදී නිෂ්පාදන හෝ විකුණුම් හෝ ඒක ගණ අනුව ස්ථාවර පිරිවැය වෙනස් වුණේ නැති වුණා දිගු කාලයේදී වෙනස් වෙනවා. මං කියෝ යම් කිසි නිෂ්පාදන මට්ටමකදී වෙනස් වෙන්නේ නැහැ. හරිද? හොඳම උදාහරණය විදුලි බිල. යම් කිසි රේන්ජ් එකක් අතරතුර ඒකකයකට අපි හිතමු උදාහරණයක් වශයෙන් ඒකකයකට 2000යි විදුලි ඒකකයකට 20යි අය කරන්න කියලා හිතමු. එහෙනම් යම් කිසි අපි හිතමු ඒකක 10ත් 20ත් අතර ඒකකයකට රුපියල් 10යි. ඊට පස්සේ 20ත් 30ත් අතර ඒකකයකට රුපියල් 15. ඒ කියන්නේ අර 10ට වඩා 15. ඒ කියන්නේ යම් මට්ටමකදී ස්ථාවර පිරිවැය වෙනස් වෙනවා. මේ හින්දා මේක දිගු කාලීන තීරණ ගැනීමේදී යොදා ගන්න බෑ. ඒක තමයි අනිත් සීමාව.
ඊට පස්සේ අපි කතා කරන්නේ ද්‍රව්‍ය මිලදී ගැනීම purchasing ගැන. හරිද? නිෂ්පාදන ක්‍රියා. නිෂ්පාදනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය අවස්ථාවේදී අවම පිරිවැයකින් යුතුව. ඒගෙන් පිටිසුම් දායකව ලබා ගැනීම ද්‍රව්‍ය මිලදී ගැනීම කියලා කියනවා. හරිද? නිෂ්පාදන ක්‍රියාවලියේදී විවිධ දේ මිලදී ගැනීමට අවශ්‍ය වන අතර ඒවා ප්‍රධාන වශයෙන් ද්‍රව්‍ය හා සේවා ලෙස බෙදා දක්වන්න පුළුවන්. හරිද? ද්‍රව්‍ය සහ සේවා ලෙස බෙදා දක්වන්න පුළුවන්. හරිද? ඉතාම වැදගත් වෙන්නේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය වේලාවේදී අවම පිරිමෙන් යුතුව මිලදී ගැනීම තමයි ව්‍යාපාරයකට ඉතාම අවශ්‍ය අත්‍යවශ්‍ය දේ වෙන්නේ. හරිද? ද්‍රව්‍ය මිලදී ගැනීම හා සේවා මිලදී ගැනීම අතර ද්‍රව්‍ය මිලදී ගැනීම කොටස් දෙක. නිෂ්පාදන ව්‍යාපාර නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ ව්‍යාපාරී පරිහරණයට අවශ්‍ය ද්‍රව්‍ය. නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ, ඉන්ධන වගේ දේවල් මිලදී ගැනීම එකක්. ද්‍රව්‍ය අනිත් එක තමයි පරිහරණයට නිකන් කාර්යාලීය ප්‍රයෝජන සඳහා අවශ්‍ය උපකරණ ලිපි ද්‍රව්‍ය වගේම ව්‍යාපාරයේ පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය. හරිද? ඊට අමතරව මිලදී ගන්න සේවා ගත්තොත් ප්‍රවාහන සේවා, විදුලිය, ජලය, නඩත්තු සේවා, ආරක්ෂක සේවා, පවිත්‍ර කිරීමේ සේවා, මේ වගේම තමයි මිලදී ගන්න සේවා. තුන නිෂ්පාදන ක්‍රියාවලියේදී භාණ්ඩ වගේම සේවා මිලදී ගැනීමත් සිද්ධ වෙයි. හරිද? ඊට පස්සේ මිලදී ගැනීමේ ක්‍රියාවලී පියවර. පියවර ප්‍රධාන වශයෙන් පහයි. හරි. පළවෙනි එක තමයි ද්‍රව්‍ය අවශ්‍යතාවය මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට දැමුම් දීම. හරිද? ඒ කියන්නේ නිෂ්පාදන අංශය විසින් මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍යතාවය දැනුම් දෙන්න ඕන. හරිද? නිෂ්පාදන අංශය විසින් ද්‍රව්‍ය මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍යතාවය දැනුම් දෙන්න ඕන. කියන්නේ මේවා වෙනම දෙපාර්තමේන්තු කරන්න තියෙන්නේ. නිෂ්පාදන දෙපාර්තමේන්තුව, ද්‍රව්‍ය මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුව, විකිණීමට අදාළ සම්බන්ධ කටයුතු සම්බන්ධ මාකටින් සයිට් එක, හියුමන් රිසෝස් පැත්ත, මානව සම්පත් කළමනාකරණ සම්බන්ධ පැත්ත, ඒ වගේ විවිධ දෙපාර්තමේන්තු තියෙනවා. එහිඳා ද්‍රව්‍ය මිලදී ගැනීම පළවෙනි පියවර තමයි ද්‍රව්‍ය කොච්චර කවද මොන ප්‍රමාණයෙන්ද මොන ජාතියේ ද්‍රව්‍යද ඕනි කියලා අදාළ විස්තර සහිතව නිෂ්පාදන අංශය විසින් මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට මේක දැනුම් දෙන්න ඕන. ඊට පස්සේ සැපයුම් කරුණු සොයා ගැනීම දෙවන පී. මිලදී ගැනීමෙන් දෙපාර්තමේන්තුව විසින් සැපයුම් කරුණු තෝරා ගන්න පුළුවන්. ටෙන්ඩර් කැඳවීම, ලන්සු ක්‍රමයේ වගේ විවිධ ක්‍රම තියෙනවා. ඒ හරහා පිරිමය අඩු ගුණත්වයෙන් යුතු අමුද්‍රව්‍ය තෝරා ගැනීමට අවශ්‍ය හොඳ සැපයුම් කරුණු සොයා ගන්න ඕන. තුන්වෙනි පියවර තමයි ද්‍රව්‍ය ඇනවුම් කිරීම. අපි කියන ගැනුම් ඇනවුම් purchase order. හරිද? ඒ කියන්නේ සැපයුම් කරුවේ වෙත ගැනුම් ඇනවුමක් යවන්න ඕන. අපි සැපයුම් කරුවෙක් තෝරගත්තනේ. එයාට අපි order කරන්න ඕනේ මෙන්න මේ ද්‍රව්‍ය, මෙන්න මේ ප්‍රමාණය, මෙන්න මෙදාට මේ ජාතිය, මේ පාට, මේ වර්ණය, sorry මේ පාට, ඒ වගේ විස්තර ඇතුව සඳහන් කළ අපි පර්චස් ඕඩර් එක නැත්නම් ගැනුම් ඇනවුම ලබා දෙන්න ඕනේ සැපයුම් කරුවා වෙත. ඊට පස්සේ ද්‍රව්‍ය ලැබෙනවා. එතකොට ලැබුණම ගැනුම් දෙපාර්තමේන්තුවට හෝ ගබඩාවට භාණ්ඩ පාර දෙන්න පුළුවන්. ඒකට භාණ්ඩ ලැබීමේ පැත්‍රය, ඒ කියන්නේ GRN එක යොදා ගන්න පුළුවන්. හරි, භාණ්ඩ ලැබුණම ඒව මොනවාද ලැබුණේ, මොන මොන පාටද, ඒ වගේ විස්තර ඒක සඳහන් කරන්න ඕනේ. ඒක ගබඩාවේ ගබඩාවට තමයි වැඩිපුරම භාණ්ඩ ලැබෙන්නේ, ගැනුම් දෙපාර්තමේන්තු නෙමෙයි. එතකොට ගබඩාවේ ඒ සම්බන්ධ විස්තර වාර්තා කරන්න ඕනේ. අවසාන වශයෙන් මුදල් ගෙවීම.
ඔක්කොම දැන් බාණ්ඩ ඔක්කොම සම්පූර්ණයෙන්ම ලැබිලාද ඔක්කොම විස්තර බලලා ඉවර වෙලා අවසාන වශයෙන් මුදල් ගෙවන්න ඕනේ. ගෙවීම් අංශය වෙත අදාළ ගෙවීම් අනුමත කිරීම හා මුදල් ගෙවීමට කටයුතු යදන්න ඕන. හනේද පස්සේ ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සැලකීමක් විය යුතු කරුණ එකක් තමයි නිෂ්පාදිත පිරිවිතර. ඒ නැත්නම් අපි කියනවා ද්‍රව්‍ය පිරිවිතර කියලා. ඒ කියන්නේ ද්‍රව්‍ය වර්ගය, සංයෝගය, වර්ණ වගේ දේවල් සම්බන්ධ සැලකීමක් වෙනවා. දෙවැනි එක තමයි ද්‍රව්‍යවල ගුණත්. ආයතනික, ජාතික, අන්තර්ජාතික ප්‍රමිති වලට අනුකූලද කියලා අපි මේ ගුණත්වය සම්බන්ධ විශේෂ සැලකිල්ලක් දක්වන්නෝ. ගුණත්වයේ අඩු අමුද්‍රව්‍ය භාවිත කිරීම තුළින් අවසානයේ අපි භාණ්ඩයේ හෝ සේවාවෙන් නිෂ්පාදනය අවයි අපේ නිමැවුමේ ගුණත්වයද අඩු වෙන හින්දා ද්‍රව්‍යවල ගුණත්වය අමුද්‍රව්‍යවල ගුණත්වය ඉතාම වැදගත් සාධකයි. ඊට පස්සේ ද්‍රව්‍යවල මිල. එයා සාධාරණ මිල ගණන් අය කරලා සාධාරණ අපි එක ප්‍රතික්ෂේප කරලා වෙන සැපින් කරලා සෝහා ගන්නවා. ඉතින් ඒ අදාළ සැපින් කරාගේ ගුණත්වය කොහොමද, එයාගේ මිල ගණන් කොහොමද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ සැපින් කරුවන්ගේ විශ්වාසවන්තභාවය, අකණ්ඩව සැපීමේ හැකියාවක් තියෙනවද කියලා බලන්න. ඒක තමයි සැපින් කරුවන්ගේ විශ්වාසවන්තභාවය කියන්නේ. අපි සාමාන්‍යයෙන් තෝරගන්නවා නම් අකණ්ඩව අපිට අපි කියන වෙලාවට අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය ද්‍රව්‍ය සපයන්න පුළුවන්කම තියෙනෝයේ සැපින්. හරිද? ඊට පස්සේ පොරොත්තු කාලය කියන ඇනුම් කළ අවස්ථාවෙන් සිට නිෂ්පාදනකාරයට ලැබෙන කාලය දක්වා තෙක් කාලය. ඇනුම් කළ නිෂ්පාදනකාරයට ලැබෙන කොච්චර කාලයක් යනවා. පොරොත්තු කාලය අඩුවන තරමට තමයි වාසිදායක වෙන්නේ. එහෙනම් පොරොත්තු කාලයත් බලන්න. ඊට පස්සේ ගෙවීමේ කොන්දේසි කියන්නේ ණයට දෙනවද, අත්පිට මුදලට දෙනවද, නැත්නම් සැපීම් සඳහා ගෙවිය යුතු කාලය, අපසරුකම්පත් වගේ දේවල් ගෙවීම් කොන්දේසි මොන වගේද කියලා සලකා බලන්න. ඒ වගේම සැපීමේ වේගවත් බව, අවශ්‍ය වේලාවට නිෂ්පාදනාගාරයට ලබා දීමේ හැකියාව තියෙනවද, ඒකත් ඉතාම වැදගත්. ඒ සම්බන්ධයෙන් සලකා බලන්න ඕන. නිවසේ පරිභෝජනය සඳහා අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මේදී ගන්න ආකාරය ගත්තොත් අපි සාමාන්‍ය නිවසේ පරිභෝජනය ගද්දී එදිනෙදා ආහාරයට අවශ්‍ය වන ද්‍රව්‍ය එදිනෙදා මේදී ගන්නවා. පාන්, මස් මාළු ඒ වගේම එදිනෙදා ගන්න ඕනේ. ඒවා කල් තියාගන්න බැහැ නේ, වැඩි කාලයක් කල් තියාගන්න අමාරු ද්‍රව්‍ය. ඒතකොට ඒවා එදිනෙදා ගන්නවා. ඊට අමතරව ඉදිරි දින දෙක තුනකට ගන්න ඒවා තියෙනවා. එළවලු පළතුරු වගේ දින දෙක තුනකට වගේ ගන්න පුළුවන්. ඉබ්බන් සතියකට දෙකකට ගන්න පුළුවන් අමනි සීනි තේගොල හාල් පරිප්පු වගේ දේ. ඊපස්සේ මාසිකර විතර ගන්න පුළුවන් මිනිස් තුන පහ දන්තාලේප සමන් වගේ දේ. ඒක භාණ්ඩ පරිභෝග භාණ්ඩෙම ඉදි ගන්න ආකාර. එදිනෙදා දින දෙක තුනකට සතියකට ඕ දෙකකට මාසිකට වගේ අපිට එහෙම මිල් දී ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරනවා තොග පාලනය, ස්ටොක් කන්ට්‍රෝලි. ඉතාම වැදගත් දෙයක්. මෙහෙයුම් කල්මනා කරන ඉතාම වැදගත් කොටස තමයි මේ තොග පාලනය කියන්නේ. හරිද? නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ප්‍රශස්ත මට්ටමින් හා අවම පිරිවැයකින් තොග පවත්වා ගැනීම තොග පාලනය කියලා කියන. ඒ කියන්නේ ඌණ හෝ අතිරික්ත තොග ඇති නොවන ආකාරයට තොග රඳවා ගැනීම ප්‍රශස්ත තොග මට්ටම ලෙස හඳුන්වන. ආයතනයක තොග තුළ විශාල කාරක ප්‍රාග්ධනය කිරිමලා තියෙනවා නම් හරි තොග පාලනය විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. හරි, විශාල වශයෙන් තොග සඳහා මුදල් යොදවල තියෙනවද, ඒ සම්බන්ධව කටයුතු කරන්න ඕනේ. ඒ සම්බන්ධ සොයා බලන්න ඕනේ. හරිද? ඕනට ඕනට වැඩි කියන්නේ අතිරික්ත තොගය පවත්වා ගැනීමෙන් ඉඩකඩ පහසුකම් සම්බන්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඕනට අඩු තොගයක් පවත්වා ගැනීමේ හදිසියකදී ඇති වෙන්න පුළුවන් යම් කිසි අවස්ථාවකදී ඒක සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.
ප්‍රශ්නයේ හින්දා තොග පවත්වාගෙන යන්නේ අතිරික්ත හෝ ඌණ තොග නොවන ආකාරයෙන් ප්‍රශස්ත මට්ටමින් තොගය පවත්වාගෙන යාම ඉතාම වැදගත්. තොග පාලනය වැදගත්කම නැති අවශ්‍යතාවයෙන් ගත්තොත් ඌණ හෝ අතිරික්ත හෝ තොග පවත්වා ගැනීමෙන් සිද්ධ වෙන වියදම් අඩු. තමන් කිව්ව වගේ අතිරික්ත තොග පවත්වාගෙන ගත්තොත් වැඩි ඉඩකඩ පහසුකම් වැඩි ගබඩා පහසුකම් අවශ්‍ය වෙන. ඊට පස්සේ ඒවා ඕනට කල් ඉකුත් වෙලා නරක් වීම වගේ දේවල් වලින් සිද්ධ වෙන පුළුවන් පිරිවැ දරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ අතිරික්ත ඒ වගේම ඌණ තොග ගත්තොත් පවත්වාගෙන ගියොත් අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය මොහොතේදී ආයතන නිෂ්පාදනයකට සමන් විට නවතින්න පුළුවන් මොකද තොග නැතිවීම. ඒ වගේ හරිද? අනිත් එක තමයි එක පැත්තෙන් ගත්තොත් අතිරික්ත තොග නොමැතිකම නිසා කාරක ප්‍රාග්ධන ගැටලු ඇතිවෙන්නේ. හැබැයි තොග ඌනතා නොමැති වීමෙන් නිෂ්පාදන ක්‍රියාවලිය අකණ්ඩව කරගෙන යන්න පුළුවන්. එන දෙපැත්තක් තියෙනවා. හරිද? ඒ වගේම යන්ත්‍ර සූත්‍ර ශ්‍රමය ආදි සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න තොග පාලනය අවශ්‍ය වෙනවා. ඒ වගේම අනපේක්ෂිත ඉල්ලුම් අවස්ථාවලදී සාර්ථක මුණ දෙන්න ඕන. අනපේක්ෂිත ඉල්ලුමක් තියෙද්දී අපි හොඳ ප්‍රශස්ත තොගයක් පවත්වාගෙන යමුත් යාමෙන් මේ ඉල්ලුම සපුරාලන්න පුළුවන් වෙනවා. ඒ වගේ නිෂ්පාදන හාල විකටුදු අකණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ නැවතීමක් නැතු එක දිගට පවත්වා ගන්න නයි තොගේ අවශ්‍ය වෙනවා. ප්‍රශස්ත තොගේ අවශ්‍ය වෙනවා. හරිද? ඊට පස්සේ තොග පාලන ක්‍රම. තොග පාලන ක්‍රම ගත්තොත් එකක් තමයි තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රම. ජීට් දීප්ත භාජන ක්‍රමයේ ABC විශ්ලේෂණ ක්‍රමය අඛණ්ඩ තොග වාර්තා තමා ගැනීමේ ක්‍රමය පරිගණක වැඩසටහන් භාවිතය ඒ වගේ තොග පාලන ක්‍රම විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ තොග පාලන ක්‍රම සාකච්ඡා කරන අපි ඊළඟ අපේ මෙහෙම කල්පනා කරන්නේ තුන්වන කොටසින් තොග පාලන ක්‍රම සම්බන්ධව සාකච්ඡා කරනවා. එතනදී ජිට් ABC විශ්ලේෂණ ද්විත්ව වාචන තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය අඛණ්ඩ තොග වාර්තා තමා ගැනීමේ ක්‍රමය වගේ තොග පාලන සම්බන්ධව තත්ත්ව පාලනය සම්බන්ධව ඉදිරි දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට මේ පාඩමේ දෙවන කොටස තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි ඊළඟ දවසේ මෙහෙයුම් කල්මනා කරන්නේ තුන්වන කොටසින් හම්බ වෙනවා.